පුවත් ලද සනින් ගෙනෙන ඔබගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් මෙරට පූර්ණෙන්නත් කරනට ලක් වූ පිරිස සමස්ත ජනගහණයෙන් 150 සීමාව ඉක්මවා තිබේ මේ අතර ඉන්දියා අග්‍රමන්ත්‍රී නරේන්ද්‍ර මෝදිගේ ජන්මදිනයේ හේතුවෙන් ඊයේ වාර්තාගත එන්නත්කරණයක් රට පුරා සිදු කර තිබේ ඒ සැලකෙන්නේ දිනක් තුළ ලොව සිදු කළ වැඩිම එන්නත්කරණය ලෙසයි ඊයේ සිදු කළ පූර්ණ එන්නත්කරණය සමග මෙරට පූර්ණ එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1,960,195ක් දක්වා ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ යෙදිනේ අවසන් වන විට සයින ෆෝම් එන්නතේ දෙවන මාත්‍රාව 8,973,670 දෙනෙකුට ලබා දී ඇති අතර ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 9,49,105 දෙනෙකුට ලබා දී තිබේ මීට අමතරව මඩර්නා එන්නත 7,58,281 සහ ෆයිසර් එන්නත 243,685කට මෙන්ම ස්පුට්නික් එන්නත 43,453කට දෙවන මාත්‍රාව ලෙස ලබා දී තිබේ මේ අතර දෛනිකව රිච්චුයි ළමා රෝහලට පැමිණෙන කොරෝනා ආසාදිත දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා ඇතම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා මර්ධන කටයුතු පැහැර හැර කටයුතු කරද්දී මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම පිරිස් පවතින කොරෝනා තත්ත්වය අභියෝගයක් ලෙස බාරගෙන උපරිම කැපවීමෙන් ක්‍රියා කිරීම අගය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලයේ subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.